ලංකාවතරම් ප්‍රතිපත්ති තියෙන මේ මේ ප්ලෑන්ස් තියෙන සහ මේ මේ මොඩල්ස් තියෙන රටක් මං හිතන්නේ ලෝකෙ කොහෙවත් ඇති කියලා. ලොවිත් නැති ලොවි ගහෙත් නැති රටක් තමයි ලංකාව කියන්නේ. අර අපේ සුනිල් පෙරේර මහත්මයාත් කියනවානේ මේ මේක අරුම පුදුම සුපිරි රටක් කියලා. ඇත්තටම ඔය මේ ගැසට් එකේ ඉඳලා හදන මොඩල් එක තරම් මෙච්චර මෙච්චර සිස්ටම් එකකට වැඩ කරන රටක් මම හිතන්නේ නැහැ. තියෙන වැදිර සිස්ටම් එකකට වැඩ කරනවා කියන්නේ සිස්ටම් හදන රටක්. හැබැයි ඒවා මොනතරම් ප්‍රායෝගිකද නැවතත් එන්නේ අර වගේ තමයි අපි ඉලක්ක නිර්මාණය කරනවා ප්‍රායෝගිකත්වය ගැන අවබෝධයක් නැතුව. ඉතිහාසෙ මම හිතන්නේ එමට තියෙනවා. මොකද අපි කියන හරි තක්සේරුවක් නැතුව හරි අධ්‍යයනයක් නැතුව අපි ඔහේ හිතන්නම් වාලේ කියන්නේ අපි 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 රිස්ක් එකක් ගත යුතුයි, අපි අවධානමක් ගත යුතුයි. ඒක තමයි දේශපාලන නායකත්වය කියන්නේ. දේශපාලන නායකය කියන්නේ ඔහේ අර විශ්වවිද්‍යාලයක පරිශ්‍රණයක් කරන වගේ කරන යුතු චරිතයක් නෙමෙයි දේශපාලන නායකත්වය. ඕකත් අපි හරියට තේරුම් නොගැනීම තමයි අර කියපු අවුරුදු 70-73 ඇතුළතදී අපි බිඳ වැටෙන ප්‍රධානම හේතුව. සිස්ටම්ස් හැදෙනවා. නමුත් ඒව මොනතරම් ප්‍රායෝගිකද, ඒක ඇතුලේ මොනතරම් ඇත්තක් තියෙනවද කියන එක ඇත්තටම මේක කළ යුතුද. අපි අධ්‍යාපනය ගතුදී අධ්‍යාපනය ඇතුලේ අපි කතා කරනවා, අධ්‍යාපනය තියෙනවා ලංකාවේ හරි හරි සුපිරි මේ අධ්‍යාපනය කියන එක අධ්‍යාපනය ඇතුලේ තියෙනවා. අපි ගත්තුදී SLQF quality assurance framework එක දෙනවා, මේ national vocational qualification එක දෙනවා. ඔතනින් හැටි ගැටවස අධ්‍යාපනය ඇතුලේ තව මොඩල් එකක් තියෙනවා KSM කියලා, KSAM කියලා, knowledge skill attitude mindset මේ වගේ තියෙනවා. මර බර වචන මේ මේ ලස්සන මේ පෝස්ට් එකක් තිබුණා මේ දුලාංශි මේ ෆේස්බුක් එකේ. මේකේ තිබුණා මේ තිරසර සංවර්ධනයේ ග්‍රීන්, ඊට පස්සේ අපි ගත්තුතින් මේ 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 අර එක 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 බැඳියාව, ඊට පස්සේ එක රටක් එක නීතියක්, මේ තරම් ආශ්චර්ය මේ මේවා 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 තරම් මිනිසුන් අන්දන වචන ලෝකෙ කොහෙවත් නැහැ කියලා. කියන්නේ මෙච්චර මේ වචන වලින් අන්දන රටක් වෙන ලෝකෙ කොහෙවත් නැහැ කියලා. ඇත්තටම ගත්තොදී මේ වචන වල ඉතාමත්ම හොඳ හරයක් තියෙනවා. නමුත් අවාසනාවක් තියෙන්නේ මේක රටේ ක්‍රියාත්මක කිරින්දි ඒ කියන්නේ නායකත්වෙන නායකය කියලා කියන්නේ රටක් අන්දනවා කියන එක නෙමෙයිනේ. නායකයෝ කියන්නේ ඒක තමයි නායකත්වයේ කියන එක. නමුත් අවාසනාවකට මේක අපි හරියට තේරුම් අරගෙන නැහැ. මේකට ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ දේශපාලක්ෂය, දේශපාලක්ෂයගේ වපසරිය හරියට නොතේරුම් ගැනීම. දේශපාලක්ෂය හිතනවා දේශපාලක්ෂයට වඩා දන්න කෙනෙක් ලෝකේ නැහැ කියලා. ඒ වගේ චරිත, ඒ වගේ හිතන වියතුනුත් ඉන්නවා. වියතුන් කියන වචනේ කියන්න හරි භයානක කාලයක් මේ කාලේ. නමුත් අපි ගත්තොතින් ඒ එතනින් ගත්තොතින් දේශපාලක්ෂය කියන්නේ ඇත්තනම තමන් නියෝජනය කරන තමන් නායකත්වයේ දෙන ඒ පිරිසට නායකත්වයේ දීම සහ ප්‍රතිපත්ති සංවාදනය ඇතුලේ සම්පාදනය ඇතුලේ ඒ පිරිසට යම්කිසි විදියක අගතියකටපත් වෙනවා නම් ඒ වෙනුවෙන් නියෝජනය කිරීම මිසක් එතනින් එහා ගිහිල්ලා රටේ ඉංජිනේරු විද්‍යාවට, වෛද්‍ය විද්‍යාවට, අධ්‍යාපනයට මේ හැම දෙයකටම ඇඟිල්ල ගහන්න පුළුවන් උගත්කමක් තියෙන පිරිසක් නෙමේ දේශපාලනේ. ඒතකොට ඔවුන්ට මේ කියන ප්‍රතිපත්ති සංවාදනය කිරීමේ හැකියාව නැහැ. තේරුම් ගත යුතුයි මේක. ඔවුන්ට හැකියාව නැහැ. ඒතකොට තේරුම් ඒක කළ හැකි පිරිසකුත් රට ඇතුළේ ඉන්න. අපි ගත්තොතින් රාජ්‍යාන්ත්‍රණය ගත්තොතින් ලංකාව තරම් ප්‍රබල මේ තරම් ශක්තිමත් රාජ්‍යාන්ත්‍රණයක් මං හිතන්නේ ලෝකෙ කොහෙවත් ඇති කියලා. රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් වැඩිම කොටසක් යන්නේ මේ මිනිසුන්ගේ මේ පිරිස්සල අපි ඇතුළුව පඩිනඩි බෙද බේරගන්න. ඒතර ඔවුන්ගේ රාජකාරිය, ඔවුන්ට පැවරලා තියෙන රාජකාරිය හරියට ඉෂ්ට කරනවද, ඔවුන් නිර්මාණය කරන ප්‍රතිපත්ති, ඔවුන් හදලා දෙන ගැසට් පත්‍රය ඇත්තටම ප්‍රායෝගිකද, ඒතර මේක ඇතුලේ තවත් ආයේ ඇඳිල්ලක්ද කරන්න කියන එක තේරුම් බේරුම් කරගන්න පුළුවන් යාන්ත්‍රණයක් තියෙනවා. ඒතර ඒ යාන්ත්‍රණය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම සහ ඔවුන් තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් දේශපාලනඥයා ළඟ දන ගැනීම තමයි ඔය ප්‍රතිපත්තිවල තියෙන ගැටලුව තියෙන්නේ දුලාශි. එහෙම නැතුව ප්‍රතිපත්තිවල වැරද්දක් නෙමෙයි, වචනවල වැරද්දක් නෙමෙයි, මේවල තියෙන අර්ථකථනවල ගැටලුවක් නෙමෙයි.